මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක් ගාඩින් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා සිටින සියලුම දෙනා ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. අද 2022 ජනවාරි මාසේ 19 වෙනිදා. ඉතින් අද ස්නෙක් ගාඩින්ට සුවිශේෂ වූ දිනයක්. ඒට හේතුව තමයි විවාහ ජීවිතයට වසර 10ක් සම්පූර්ණ වීම. ඉතින් අද වෙනකොට මට සහ මගේ බිරිඳට ආදරණීය පුතාලා දෙන්නෙක් සහ දුවක් ඉන්නවා. ඉතින් අපි ජීවිතේ සාමාන්‍ය විදිහට තමයි හැමදාම කටයුතු කරන්නේ. පුතා නම් අද දවසේ නෑ. එයා පාසල් ගියා. නමුත් දුවයි චූටි පුතයි ඉන්නවා. ඉතින් බිරිඳ තමයි වීඩියෝ එක කරන්නේ. අද දවසේ ඉතින් අපි වෙනසකටත් එක්ක අපි අතීත ආවර්ජනයක් එකතු කරන්න හිතුවා. ඉතින් ලොකු පුතාගේ උපන්දිනය දෙසැම්බර් මාසේ සැමරුවා. එයාට අවුරුදු 9යි. දුවට අවුරුදු 5යි. චූටි පුතාට අවුරුදු 2.5යි. ඉතින් ඒ විදිහට තමයි කට්ටියගේ වයස් කාණ්ඩයන් තියෙන්නේ. මම ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධාරියෙක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ 2004-05 කණ්ඩායමට තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. ඉතින් මුල් කාලයේදී නම් මට රැකියාවක් අවශ්‍යතාවය තිබුණා. නමුත් මගේ බිරිඳ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සිබලියක් වශයෙන් තමයි සේවය කරේ. ඉතින් ඔන්න දැන් එයත් විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්නේ. එයාගේ සේවා කාලේ අවුරුදු 15 සම්පූර්ණ වෙලා විශ්‍රාම ගිහින් ඉන්නේ. ඉතින් ඔන්න වෙනදා වගේ නෙවෙයි මේ වෙන විට බොහොම සැහැල්ලුවෙන් මගේ කටයුතු ස්වාධීනව කරගෙන යන්න ඉඩකඩ හැදිලා තියෙනවා. ඒකට හේතුව තමයි නෝනා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න නිසා දරුවන්ගේ සහ ගෙදර කටයුතු එයා විසින් කරන නිසා. ඉතින් ඇත්තටම එයා සේවය කරන කාලේදී මේ සියලු කටයුතු මට තමයි පැවරුනේ. දරුවෝ 3 දෙනෙක්ගේ වැඩ කටයුතු, පුතා ඉස්කෝලේ ගියා, ධෝනි පෙරපාසල් යනවා, මේ චූටි පුතාට අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් තමයි ඒ වෙනකොට ගත කරේ. සියලු දේ මම තනියමයි කරේ. කිසි කෙනෙක් ගෙදර නැහැ. ඉතින් ඇත්තටම ආපු ගමන් මාර්ගේ කටුක වුණත් අද ඇත්තටම සතුටටපත් වෙනවා. මේ 3 දෙනා හොඳ දරුවන් විදියට නිර්මාණය කිරීමට මට හැකියාව ලැබුණා. ඉතින් ඉදිරියටත් එයාලගේ අනාගතේ පැහැදිලි මාවතක් ඔස්සේ ගෙන යන්නයි මගේ එකම අපේක්ෂාව. ඉතින් අද වෙනකොට බිරිඳ ඉතාම ආදරණීය විදියට ගෙදර සියලු කටයුතු කර දෙනවා. ඉතින් මට ලොකු ශක්තියක් ඒවත් කර දෙන නිසා ඉතින් මට පූර්ණ කාලීනව සර්ප ආරක්ෂකයෙකු වශයෙන් මගේ ප්‍රදේශයට සහ මගේ මුළු රටටම සේවය කිරීමට මට බොහොම ඉඩකඩ සැලසිලා තියෙනවා. ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා මේ පිළිබඳව. ඒත් එක්කම මේ සඳහා මට නිරන්තරයෙන් සහාය දෙන මගේ ආදරණීය බිරිඳට මම අවංක ආදරණීය ස්තුතිය පිරිනමනවා. මොකද මෙයා මුල් කාලේදී සර්පේ වල්ලනවට කොහෙත්ම එකඟ නැහැ. කැමැත්තක් තිබ්බේ නැහැ. නමුත් අද වෙන විට මේ මං කරන ලබන කාර්යයත් එක්ක එයාගේ මනස යම්කිසි ගුණාත්මකතාවයක් ඇති වෙලා තියෙනවා. කියන්නේ මගේ වැඩ කටයුතු වලට අතහිත දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මම සතුටු වෙනවා ඇත්තටම මගේ දරුවනුත් ඒ සඳහා නොමද සහයෝගයක් මට ලබා දෙනවා. ඒ හැමෝටම මම අවස්ථාව කරගන්නවා මේ අවස්ථාවේදී ස්තුතිය පිරිනමන්න. ස්නේක් ගාඩියන් YouTube නාලිකාව නරඹන හැමෝටම සුබ දවසක්. ඉතින් අද මේ වීඩියෝ එක කරමු කියලා මහත්තයා කිව්වේ අපි දෙන්නට අද සුවිශේෂී දවසක්. ඒ තමයි මීට අවුරුදු 10කට කලින් අපි දෙන්නගේ විවාහ ජීවිතේ ආරම්භ වුණා. ඉතින් ගොඩාක් දුෂ්කරතා මැද එදා ඉඳන් මේ දක්වා අපි සාර්ථක ගමනක් ආවා. මොකද අපි දෙන්නට හොඳ බබාලා 3 දෙනෙක් ඉන්නවා. මගේ රැකියාව විදිහට මම කරේ ඒ වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සෙබලියක් විදිහට තමා රැකියාව කරේ. එතකොට මහත්තයා මට මුලදී රැකියාවෙන් අයින් වෙන්න කියලා කිව්වා. නමුත් මං කිව්වා ඔයා රැකියාවක් කරන්න ඕනේ. මගේ රැකියාවේ මං කෙටි කාලයකදී විශ්‍රාම යනවා. ඒ නිසා මගේ රැකියාවට ඔයාගේ සහයෝගය දෙන්න කියලා. මහත්තයා ඒක බාරගත්තා. ඊට පස්සේ අපි දෙන්නගේ වටපිටාව තේරුම් අරගෙන ජීවත් වුණා. මොකද මට මුල් කාලේදී මහත්තයාගෙන් දුරස්ව තමා ඉන්න උනේ. සමහර වෙලාවලදී මාසයක් දෙකක් කඳවුරේ රැඳෙන්න සිද්ධ වෙන අවස්ථා තිබුණා නිවාඩු නැතිව. මොකද අපි මම යුද්ධ කාලේදී තමා යුද හමුදාවට බැඳුනේ. ඒත් එක්ක දුෂ්කර කාලයක් තමා මගේ රැකියාවේ මම ගත කරේ. පස්සේ අපිට පළවෙනි පුතා හම්බුණාට පස්සේ තමා නිවසට යන්න එන්න පහසුකම මට හදාගන්න පුළුවන් උනේ. ඉතින් පුතා හම්බුණාට පස්සෙත්
නැවත පුතාව දාලා වැඩට යනකොට මහත්තයා තමයි ඒ සියලුම කටයුතු කරේ පුතාගේ නිවසේ කටයුතු පුතාගේ වැඩ මගේ රැකියාවට යාගෙන් ගොඩාක් ලොකු සහයෝගයක් ලැබුණා ඊට පස්සේ ටිකෙන් ටික පුතාලා පුතා ඊට පස්සේ දෙවැනියා දුව හම්බ වුණා ඊට පස්සේ තුන්වැනියා චූටි පුතා වෙනකම්ම මහත්තයා සියලුම කටයුතු නිවසේ කරා දරුවන්ගේ කටයුතු එයාලගේ අධ්‍යාපන කටයුතු ඊට පස්සේ මගේ රැකියාවට එයාගෙන් ලැබෙන සහයෝගය නොමසිරුව ලබා දුන්නා. ඉතින් මම එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ රැකියාවෙන් මම අද විශ්‍රාම ගිහින් විශ්‍රාම ජීවිතේ සුවපත් කරගෙන ඉන්නේ මහත්තයාගෙන් ඒ ලැබිච්ච සහයෝගය නිසා. මම රැකියාවට යන කාලෙදි තමා මහත්තයා මේ මට කියන්නෙත් නැතුව තමා මුල් කාලෙදි සර්පයෝ එහෙම අල්ලන වැඩවලට ගිහින් තිබුණේ. සමහර වෙලාවට බබාලත් අරගෙන ගිහින් තිබුණා. ඉතින් මම රැකියාවේ ඉවර වෙලා හවසට ගෙදර ආපුහම සමහර වෙලාවට මට පුතා කිව්වහම මම ඒ වෙලාවේදී මහත්තයත් එක්ක ගොඩක් උරණ වුණා. මොකද ජීවිත අවදානමක් තියෙන දෙයක් තමයි මහත්තයා කරන්නේ. එතකොට එයාට මොනවා හරි දෙයක් වුණොත් මම සහ මගේ දරුවෝ තනි වෙනවා. මට ඒ නිසා මම ඒක වළක්ව ගන්න කියන තැන තමයි මම හිටියේ. මොකද මම ගොඩාක් විරුද්ධ වුණා. ඒත් මහත්තයා කරන්නේ හොඳ වැඩක් කියලා මම පසු කාලයකදී තේරුම් ගත්තා. ඒ නිසා මම එයාට සහයෝගය දෙන්න ඕන කියන තැනට මගේ හිත හදාගත්තා. එකපාරක් මහත්තයාට සර්පෙක් දෂ්ට කරා ඒ රෑ ගියපු වෙලාවක. එදා මම කිව්වා යන්න එපා, අටෙන් පස්සේ සර්පයෝ අල්ලන වැඩේට කොහොමත්ම යන්න එපා, යන්න දෙන්නේ නැහැ කියලා මම. ඒත් මම නිදාගන්නකම් ඉඳලා මහත්තයා හොරෙන් තමයි ඒ ගමන ගිහින් තිබුණේ. ඉතින් එදා එයා හොරෙන් ගිහින් ඒ වැඩේ කරන්න ගිහිල්ලා සර්පයා දෂ්ට කරා. ඊට පස්සේ මම එයාට ගොඩක් දොස් කිව්වා. මේ මොකද මම කියන දේ අහන්න නැතුව ගියපු නිසා තමයි ඔහොම වුනේ කියලා. ඊට පස්සේ එයාත් ඒක ගොඩක් හිතන්න ගත්තා. මට පස්සේ දුක හිතුණා. ඊට පස්සේ මම කිව්වා කරන වැඩේ ගොඩාක් ආරක්ෂිතව කරන්න. මොකද ඔයාව වටින්නේ මටයි මගේ දරුවන්ටයි කාටවත් නෙවෙයි වෙන කියලා. සර්පයාව අල්ලගෙන යන්න කියන කෙනා ඒ සර්පයා අල්ලන් ගියාට පස්සේ එයා සතුට වෙනවා. නමුත් මහත්තයාගේ ජීවිතේට මොනා හරි දෙයක් වුණොත් මමයි මගේ දරුවේ ජීවිත කාලෙටම තනි වෙනවා. මහත්තයා මේ කරන කටයුත්තේදී නිරන්තරයෙන්ම මම මහත්තයාට සහයෝගය දුන්නා. වීඩියෝ එකට අද ඉස්සර වෙලාවම කතා කරා. නිරන්තරයෙන්ම මහත්තයාගේ කටයුතුවලදී ඒ සොයා බැලීම් සහ එයාට තව තව කරුණු මොනවද මේ ඉදිරිපත් කරන්න ඕන ඔයාලව දැනුවත් කරන්න කියන කටයුත්තේදී මම නිරතුරුවම රැඳිලා හිටියා. ඉතින් සර්පයෝ අල්ලන වැඩේ මහත්තයා කරන්න යන නම් දැන් අවුරුදු මම මහත්තයා බැඳලත් දැන් අවුරුදු 10ක්නේ. එතකොට ඒ කාල සීමාව පුරාම මහත්තයා කරා. එයා කියන විදිහට නම් එයා ඉස්කෝලේ යන කාලෙදි සර්පයෝ ඇල්ලුවා කියලා තමයි කියන්නේ. ඉස්කෝලේ යන කාලෙදිත් මම දන්නවා. ඉතින් අපි දෙන්නම එකම පාසලේ ඉගෙන ගත්ත ළමයි දෙන්නේ ඒ කාලෙදි. ඉතින් දැන් මේ වෙනකොට මහත්තයා ඒ සර්පයෙන් අල්ලන කටයුත්තේදී ගොඩාක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ගමේ මිනිස්සුන්ට වගේම රටේම අයට සර්පයන් සම්බන්ධව දැනුම බෙදා දෙන පුද්ගලයෙක් විදිහට තමයි වර්තමානයේදී එයා ඉන්නේ. ඉතින් එයා කරන ඒ කටයුත්ත තවදුරටත් සාර්ථක කරගෙන යන්න තමයි අපේ බබාලා තුන්දෙනාව මේ කටයුත්තට නිරත කරලා ඉන්නේ. මොකද මහත්තයාට වඩා දැන් ඒ සම්බන්ධව බබාලගේ තමයි උනන්දුව තියෙන්නේ. චූටිම බබා ගොඩාක් ආසයි. එයා නිරන්තරයෙන්ම සෙල්ලම් කරන වැඩේට පවා සර්පෙක් එක්ක ඉන්න ජවනිකාවක් තමයි එයා තෝරගන්නේ. මොකද එයා සෙල්ලම් බඩුවලට කැමති නැහැ. එයා සර්පයෝ තමයි, සර්පෙක් නැත්තම් ලණු කෑල්ලක් හරි තියාගෙන තමයි එයා මේ දවස ගෙවන්නේ. ඉතින් ඔන්න අද දවස වෙනකොට අපි දෙන්නගේ විවාහ ජීවිතයට අවුරුදු 10ක් සම්පූර්ණයි. ඉතින් මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය බිරිඳට. ඉදිරියටත් මාත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්න කියලා තමයි මම හැමදාම යාට ආරාධනා කර සිටින්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මීට දින 20කට විතර පෙර එක්තරා ස්ථානයකින් ගැරන්ඩියක් අරගෙන ආවා මුගටියෙකුගේ ග්‍රහණයට අහුවෙලා. ඉතින් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ තමයි ඒ ගැරන්ඩිය හිටියේ. නමුත් මම ඒ සතාට ප්‍රතිකාර කරා. ඉතින් අද වෙනකොට ඉතාම හොඳ සුවතාවයකින් ඒ සත්වයා ඉන්නවා. ඉතින් අද ඔන්න යාටත් නිදහස ලබා දෙනවා අපි දෙන්නගේ දස වසර පූර්ණ විවාහ සංවත්සරයේ නිමිති කොටගෙන.
Mangita niti misata meri kela yunata ප්‍රතිකාරත් එක්ක හොඳ වුණා. ඉතින් අද දවසේ වුණ පුළුව මේ සතාට සාමාන්‍ය පරිසරෙ නිදාස්සලා යන්න. හරි අපි මේ සතාව අරගෙන යමු උඹුරු යායට. ගිහිල්ලා නිදාස් කරලා යමු. එකට හිටියොත් පමණයි සාර්ථක ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙන්නේ. ආදරණීය දරුවන් සමගින් එකට ඉන්න මොන ගැටලු ආවත් අත්හැර යන්න එපා. අභියෝග වලට සාර්ථක මුහුණ දෙන්න ධර්මානුකූලව ජීවත් වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.